नमस्कार वेवा बदुर्वनट समदा बदोहिमि शरणयामि। नमस्कार वेवा धम्रवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनट समदाति सारन शरणयामि। साधु साधु साधु। गौरवनीय महासंगरत्निंग अवसराय श्रद्धावंत वासनावंत पिंगवत्ने अद मे सवस्काले वसुदानंग वेन्ने उयंदन महामेवना भावनासुपे पवत्तन वस्सान धर्मदेशना मालावे तुंगनी धर्मदेशनावट पिंगवत्ने अपि हेमोम दन्नवा අපි මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්නේ සුගතියක. අපි ඉන්නේ මේ මොකේද සුගතියක. සුගතියක් කියලා කියන්නේ කොහොමද? සැප විඳින ලෝකයක. ඒතර සැප විඳින ලෝකවල පළවෙනි එකේද අන්තිමේකේද? අවසානකේ මේ ඉන්නේ. ඒ කියන්නේ සැප විඳින ලෝකවල අවසානක ඉපදිලා ඉන්නේ. එහෙනම් මනුස්ස ලෝකෙට පස්සේ තියෙන්නේ මොනවද? දුගති. දුගති කියලා කියන්නේ දුක් විඳින ලෝක. මොනවද? ඒ කියන්නේ අපිත් මනුස්ස ලෝකේ යම් දුකක් විඳිනවා. ඒ වුණාට දුගති වල තියෙන්නේ තනි ක්‍රම දුක. මොනවද ඒ දුගති? නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ. ඒතර අපි ඉන්නේ සුගතියක. හැබැයි ඉහළම එක නෙවෙයි කොමකද ඉන්නේ? අවසාන සුගතියේ. එහෙනම් අපිට එක කාරණයක් පැහැදිලියි. ඉහළ සුගති ලෝකයක උපදින්නට අපිට පිම්මදි වෙන්න ඇති. ඒ නිසා තමයි අවසාන සුගතිය අපි ඉපදිලා ඉන්නේ. එතන මේ සුගතිය උපදින්න තිබ්බ පින් ටිකත් අවසන් වෙලා අපි මේ ජීවිතේ පිනක් රැස් කරගන්න නැතුව මරණයටපත් වුනොත් කුමක් වේවිද? ඈ? මක් වේවිද? මේ සුගතියත් නැති වෙන්න පුළුවන්. බොහෝ දිනෙට ඒක වෙනවා. දැන් අපි හැමෝම කැමති සැප විඳින්න. බුදුරජාණන් වහන්සේ වදාළා සුඛකාමානි භූතානි. මේ ලෝකේ හැමෝම කැමති කුමකටද? සැප විඳින්න. ඒතර සැප විඳින්න පුළුවන්නේ සුගතියකද දුගතියකද? සුගතියකයි. එහෙනම් අපි අවසාන සුගතියේ නම් ඉන්නේ. මේක තියෙන පින් ටික අවසන් වෙලා බැරි වෙලා හරි දුගතියකට ගියොත් මොකද වෙන්නේ? සැප විඳින්නද දුක් විඳින්නද? දුක් විඳින්න. මම මේ ළඟදී ධර්ම දේශනාවකට ගියා. හත් දවසේ බණක්.
යද්දි ළඟදි කියන ටිකක් කල් යනකොට ඒ ගෙදර අම්මා මැරිලා. අම්මා මැරිලා ඒ අම්මට ඉන්නව පුතෙක් ආහිටිය ස්වාමියා. එතකොට මේ අම්මා මැරිලා දවස් 7යි. එතකොට 7 දවස් ධර්ම දේශනාවට තමයි මං ගියේ. යද්දි දැන් ඒ පුතා කිව්වා ස්වාමීන් වහන්ස අපේ අම්මා එක පාට මෙරුණේ කුමක් කියලාද ලේවමන ගියා. ලේවමන ගිහිලා මරණයට පත් වුණා කිව්වා. අපි කාටවත් ඒ මරණේ හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඇයි ඒ හදිසියේ උනේ? ඉතින් ඊට පස්සේ පුතා මන් ධර්ම දේශනාව පවත්වන්න කලින් මට කතාවක් කිව්වා. මොකද්ද කතාව? කිව්වා ස්වාමීන් වහන්ස අපේ අම්මා විතරක් දන්න දේවල් අපේ ගෙදර තියෙනවා. මං ඇහුව මොනවද? අපේ අම්මා විතරයි දන්නේ ඔප්පු තියෙන කබඩ් එකේ දොරවල් අරින්න. අපේ අම්මා විතරයි දන්නේ රත්තරම් බඩු තියෙන කබඩ් එකේ දොරවල් අරින්න. වෙන කවුරුත් දන්නේ නැහැ. අම්මට මොකද උනේ? කියලා දෙන්න කලින් දොරවල් අරින තාලේ කියලා දෙන්න කලින් මොකද උනේ? එක පාට මැරුණා. දැන් ඉතුරුණා අර දරුවයි තාත්තයි. ඊට පස්සේ දැන් මේ ඇයිට ලොකු ප්‍රශ්නයක් වුණා ඒ දොරවල් අරගන්න එක. ඇයි? වටිනා කියන බඩු ඔක්කොම තියෙන්නේ ඒකේ. දැන් මෙයාලා කල්පනා කරනවා අම්මා මැරුණා, අම්මගේ අවසන් කටයුතු කළා. ඊට පස්සේ කල්පනා කරා මේ දැන් කොහොමද දෙයියනේ දොරවල් අරගන්නේ? අම්මගෙන් අහන්නත් බෑ, අම්මා මැරිලා. දන්නෙත් නෑ, කඩන්නත් බෑලු එච්චර හයියට හදපුවා. පරම්පරා ගානක් පරණයි. ඊට පස්සේ දවසක් තාත්තා ඇඳේ නිදාගෙන ඉන්නකොට කනට සද්දයක් ඇහෙනවලු. ඒ තාත්තා අඩ නිින්ද ඉන්නකොට කනට කරලා කියනවලු, ඉස්සරෝම මේ අතුර දාන්න, දෙවෙනියට මේ අතුර දාන්න, තුන්වෙනියට මේ අතුර දාන්න. දැන් ඒ අතුර සෙට් එකේ තියෙන රත්තරන් අතුරු, රිදී අතුරු, ලෝකඩේ අතුරු ඔක්කොම තියෙනවා. දැන් කනට ඇහෙනවලු යතුරු දාන ක්‍රමී. ඊට පස්සේ මොකද කළේ? අර තාත්ත ඔක්කොම ලියාගෙන, ඒ කියපු ඔක්කොම ලියාගෙන, පේන්න කෙනෙක් නැහැ. ලියලා මේ විදිහට කබඩ් එකට යතුරු දාද්දි දොර ඇරුණා. දැන් මට පෙන්නව ඒ ලියාගත් විස්තරේ. මෙන්න ස්වාමීන් වහන්ස කියනකොට මන් ලියාගත් එක. දොර මොකද උනේ? ඇරුණා. දැන් පුතා මගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ස්වාමීන් වහන්ස අපේ අම්මා කොයිද ඉපදිලා ඉන්නේ? දැන් එයා හිතාගෙන ඉන්නේ කොහේ ඉපදිලා කියලාද? දිවි ලෝකෙ ඉපදිලා කබඩ් එක ඇරලා අරිණ තාලේ කියලා දෙන්න ඇවිල්ලා කියලා. නමුත් වෙලා තියෙන කුමක්ද? අම්මට මැරෙන වෙලාවේ මතක් උනේ කබඩ් එක. අම්මා ඉපදුනේ කොහෙද? කබඩ් එක ළඟ. ගෙදර කතා වෙනේ ඔක්කොම අහලා කබඩ් එක අරිණ තාලේ කියලා දුන්නා. දැන් පුතා හිතන්නේ මේ ලෝකෙ අම්මා ඉපදිලා කියලා. මයෙන් අහනවා කොහෙද ඉපදුනේ කියලා. දැන් මට කියන්නත් බෑ අම්මා පෙරේත ලෝකේ කියලා. ඇයි එහෙම බලාපොරොත්තු නෑ? මට බනීවි. මං කිව්වා පින්වත් මහත්මයා, සමහර ලෝක තියෙනවා ඉපදුනහම අයපහු එන්න පුළුවන්, ඒව එක්ක අම්මා ඉපදිලා ඇති කියලා. මං පෙරේත ලෝකේ කියන වචනේ පාවිච්චි කළේ නෑ. ඉතින් අම්මයි ගෙදර ඉන්නවා. දැන් බලන්න වෙච්ච අනතුර. දැන් ඒ සැප විඳින්න කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද? ඈ, කැමති කෙනෙක්. හැබැයි ගිහිල්ලා ඉපදුනේ
සැප විඳින තැනකද දුක් විඳින තැනකද? දුක් විඳින තැනකට ගියා. මේ අනුතර පින්වත්නි අප මිනිස් ජීවිතේටත් එහෙම්මම තියෙනවා. අපිට පේන්නේ නැති වුණාට, හොයාගන්න බැරි වුණාට, අත්දකින්න බැරි වුණාට මේ අනුතර මේ විදිහටම තියෙනවා. එතකොට මේ අනුතරක් එක්ක අපි ජීවත් වෙද්දී එහෙනම් අපේ ජීවිතේට අවශ්‍ය නැ කුමක්ද? ආරස්සාවක්. ඒ ආරස්සාව අපි චූටි කාලේ ඉඳලා හොයනවා. හැබැයි හොයන්නේ හරි ක්‍රමයට නෙවෙයි. කොහොමද අපි හොයන්නේ? සල්ලි එකතු කරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන, වතු පිටි හම්බ කරගෙන ඒ තමයි රැකවරණේ හොයන්නේ. නමුත් ඒ කිසි දෙයකට රැකවරණේ දෙන්න බෑ කියන එක අපිට මේ වගේ ඔප්පු වෙනවා. අර බුද්ධ දේශනාවේ ගාථාවක් තියෙනවා මිනිස්සු රැකවරණේ හොයන විදිය. කොහොමද රැකවරණේ හොයන්නේ? මිනිස්සු රැකවරණේ හොයනවා කියන ධනෙයි. ඒ ගාථාවේ තියෙනවා ධනං චජී යෝ පන අංග හේතු. මිනිස්සු ඔන්න ධනෙන් රැකවරණේ හොය හොය ඉන්නවා සල්ලි වලින්. දැන් මොකද වෙන්නේ? තමන්ට එක පාට ලෙඩක් එනවා. තමන් හිතපු නැති වෙලාවක තමන් එක්ක කකුල් දෙකේ, එක්ක අත් දෙකේ, එක්ක කටේ කොහේ හරි රෝගයක් එනවා. ඒතර වෛද්‍යරු කියනවා යාට හරි වැඩි ඔයාට මේ වගේ ඔපරේෂන් එකක් කරන්න වෙනවා. නැත්තම් ඔයාගේ ජීවිතේ අනතුරේ. හැබැයි මේකට මෙච්චර සල්ලි යනවා. එයා කැමති වෙනවද නැද්ද ඕන ගානක් වියදම් කරන්න තමන්ට පුළුවන් විදියට? කැමති වෙනවා. කුමක් සඳහාද? තමන්ගේ අංගපසක බේර ගන්න. දැන් අපි ගත්තොත් ඔන්න අපි කකුලේ රෝගයක් එනවා. අපි ගිහිල්ලා චෙක් කරාට පස්සේ කියනවා මේ රෝගෙන් කකුල බේර ගන්න නම් ඔයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඔපරේෂන් එකට යනවා ලස්ස 15ක්. කරන්න පුළුවන්ද කියලා. දැන් අපි හිතමු අපේ බැංකු පොතේ ලස්ස 15ක් තියෙනවා කියලා. අපි මොකද කරන්නේ? එක පාට කියනවා පුළුවන් කකුල බේරලා දෙන්න. දැන් අපි මේ ධනය එක පාට අතාරින්නේ කුමක් රැක ගන්නද? ඈ, අපි කකුල රැක ගන්න, අඟපසඟ රැක ගන්න. මොකද්ද අපි හොයන්නේ? රැකවරණයක්. ඊට පස්සේ ගාථාවේ තියෙනවා අංගං චජී ජීවිත රක්කමානෝ. මනුස්සයම් මොකද කරන්නේ? අඟපසඟ අතාරිනවා කියනවා. කුමක් රැක ගන්නද? ජීවිතේ රැක ගන්න. එහෙම වෙන්නේ නැද්ද? දැන් ඔන්න සමහර අයට ඒ වගේම කකුල රෝගය ඇවිල්ලා වෛද්‍යරු කියනවා මේක ඔපරේෂන් කරලා බේර ගන්න බෑ. කොහොමද කරන්න ඕනේ? කකුල කපන්න වෙනවා. ඇහැ අයින් කරන්න වෙනවා කියලා කියනවා. එතන මොකද වෙන්නේ? එයා ජීවිතේ බේර ගන්න මොකද කරන්නේ? කකුල කපන්න කැමති වෙනවා. ඇහැ අයින් කරන්න කැමති වෙනවා. වෙන මේ ශරීරයේ කොටසක් කපලා අයින් කරන්න කැමති වෙනවනේ. ඇයි එහෙම කැමති වෙන්නේ? ජීවිතේ රැක ගන්න. කුමන්ද හොයන්නේ? ආරස්සාවක්. බලන්න ඊළඟ ගාථාවේ තියෙනවා ධර්මයේ අල්ලගත්තොත්. හරියට කෙනෙක් ධර්මය අල්ලගත්තොත් එයාට පුළුවන් කියනවා ධනයත් අතාරින්න. එයාට පුළුවන් කියනවා ජීවිතෙත් අතාරින්න. එයාට පුළුවන් කියනවා අඟපසඟත් අතාරින්න. කාටද ඒක පුළුවන්නේ? මොකක් අල්ලගත්තු කෙනාටද? ඈ, ධර්මය අල්ලගත්තු කෙනාට. ධර්මය අල්ලගත්තු කෙනාට අතාරින්න පුළුවන් ධනයන්ත තේරිය හැකි, අඟපසඟත් තේරිය හැකි, ජීවිතයත් තේරිය හැකි. දැන් අර අම්මට බැරි වුණා ධර්මය අල්ලගන්න.
ඒ නිසා ඒ අම්මට අතාරින්න බැරුණා කුමක්ද? කබඩ් එක. කබඩ් එක අතාර ගන්න බැරි වුණා. ඇයි එහෙම බැරි වුණේ? ධර්මය අල්ල ගන්න බැරි වුණා. එහෙනම් අපිට උනත් ධර්මය අල්ල ගන්න බැරි වුණොත් ධනය අතාරින්න බැරි වෙයි. අඟපසඟ අතාරින්න බැරි වෙයි. ජීවිතය අතාරින්න බැරි වෙයි. එහෙමනම් මොකද වෙන්නේ? මේ ලෝකෙට එන්න පිනකුත් නැත්තම්, මිනිස් ලෝකෙ ඉපදෙන්න පිනකුත් නැත්තම්, අය මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන්නේ තවත් එක ලෝකයක ඉඳලා. ඒ ලෝකයට කුමක් කියලාද කියන්නේ? പ്രേත ලෝකය කියලා. ඒතර ගොඩාක් අය සම්බන්ධ වෙන්නේ නැවත මැරුණට පස්සේ මිනිස් ලෝකේ ඉපදුනාට, මේ කියන්නේ මනුස්ස ලෝකෙන් මැරුණට පස්සේ නැවත මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහේ ඉඳලද? ඈ? പ്രേත ලෝකේ ඉඳලයි. ඇයි? මනුස්ස ලෝකෙට එන්න පිනකුත් නැහැ. මනුස්ස ලෝකේ තියෙන සම්බන්ධතාවය අතහැර ගන්නත් බෑ. එතකොට යා പ്രേත ලෝකෙත් එක්ක සම්බන්ධලා මිනිස් ලෝකෙට එනවා. දැන් මේක මැරෙන බොහෝ දිනිට වෙනවා. එතකොට ඒ අයට කුමක්ද අහිමි වෙන්නේ? සුගතියේද දුගතියේද? සුගතිය අහිමි වුණානේ. මනුස්ස ලෝකේ අහිමි වුණා. මනුස්ස ලෝකෙට එන්න පිනකුත් නැහැ. ගිහිල්ලා ඉපදිනවා කොහෙද? දුගතියක ඉපදිනවා. එතකොට අද මේ වෙනකොට ලෝකේ බොහෝ දෙනෙක් මේ දුගතිය ඉපදිලා දුක් විඳිනවා. කියන්න බැරි දුක් විඳිනවා. අපිට හිතා ගන්න බැරි දුක් විඳිනවා. නමුත් අපිට ඒක ගැන අවබෝධයක් නැහැ. එතන එහෙම දුක් විඳ කියලා දුකෙන් නිදහස් වීමක් තියෙනවද? දැන් හරි ඒ දුක් විඳිනවා. ඒ දුකෙන් බේර ගන්න පුළුවන්ද? ඒත් බැහැ. එතන ඒ දුගතියේ, ඒ කියන්නේ ඒ പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්න කෙනා එතනින් චුත වෙද්දී ඒකේ ඉඳ තියෙන යම් කර්මයක් තිබ්බද ඒක ඉවර වෙද්දී කොහාටද යන්නේ ආයි? ඒක තිරිසන් ලෝකෙට යනවා. ඒ පිනත්, ඒ කියන්නේ තිරිසන් ලෝකෙ ඉන්න තියෙන කර්ම ඉවර වෙද්දී කොහාටද යන්නේ? නිරේට යනවා. එතන දුගතියෙන් දුගතියට, දුකදීෙන් දුගතියට මාරු වෙනවා. කොහේටම කෙනෙක්ටද එහෙම වෙන්නේ? දුගතියටම කෙනෙක්ටද සුගතියටම කෙනෙක්ටද? ඈ? සුගතියටම කෙනෙක්ට. එහෙනම් අපි කොහෙද ඉන්නේ? ඈ? සුගතියකයි. එහෙනම් සුගතියින් අපිට හෙට ඒක වෙන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. අර අම්මා මැරුණේ හිතපු නැති වෙලාවක. ඒ අම්මට මෙහෙම පණ ටික යනකොට මේ උරුමුණේ කුමක්ද? සුගතියේද? ඈ? දුගතියේ. දැන් දුගතියක ඉපදිලා සුගතියත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. එතන මොකද වෙන්නේ? සුගතියේ සැපෙන් ඉන්නවට කැමති නැහැ. දැන් අපිට මේ പ്രേතවත්ව බලද්දි තේරෙනවා ඒ මනුස්ස ලෝකේ වරද්දගත්තු නිසා මරණින් මතු ඒ දුගතිවල ඉපදිලා සුගතියට බලපෑම් කරන විදිය. සුගතිය ඉපදිලා ඉන්න අයට බලපෑම් කරලා එයාලගේ ජීවිතයත් දුකටපත් කරන විදිය. ඒ ඔක්කොම උනේ කුමක් නිසාද? ඈ? ධර්මය අල්ලගන්න බැරුණා. ඊට පස්සේ ක්‍රියාවක විපාකේ, ඒ කියන්නේ අපි කරන පවක විපාකේ අපිට විඳින්න තියෙන්නේ සතුටින් නෙවෙයි. කොහොමද විඳින්න තියෙන්නේ? දුකකින්. සැපේකින් නෙවෙයි විඳින්න තියෙන්නේ, දුකකින්. දුක විඳ කියලා දුකෙන් නිදහස් වීමකුත් තියනවද නැද්ද? නැහැ. ඉතින් සුගතියක ඉපදුණු අපි අප මිනිස් ලෝකයේ ගැන කොච්චර කල්පනා කරන්න ඕනද? අප මිනිස් ජීවිතය ගැන කොච්චර කල්පනා කරන්න ඕනද? ඇයි මේ අද හිටපු කෙනාට හෙට ජීවිතේ
නැති වෙනවා. ඒ නැති වෙනකොට ගොඩාක් අයගේ ජීවිතේ සකස් වෙලා තියෙන්නේ සුගතියකට යන්න නෙමෙයි. කොහෙ යන්නද? දුගතියකට යන්නයි. දැන් ඒතර මේ බුද්ධ දේශනා පුරාමට තියෙනවා ඒ වගේ ඉපදිච්ච අය ගැන, දුගතිය දුක් විඳින අය ගැන. ඒතර යාලට නිදහස් වීමක් නැහැ, බේරගන්න කෙනෙක් නැහැ, සතුටක් නැහැ. හැබැයි එයාගේ ජීවිතයේ තියෙන අපේක්ෂාවක් කුමක්ද? සැප විඳීම. ඒතර මේ සැප විඳීම කියන කහිමෙලා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ ලස්සන සිද්ධියක් වුණා. ඒ තමයි මේ බලන මිනිස්සුගේ ක්‍රියාවක් ඒ මිනිස්සයා කොයි තරම් දුරට ඇරයි යනවද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා, ලෝභයෙන් උපදින්නේ ලෝභයමයි, ද්වේෂයෙන් උපදින්නේ ද්වේෂයමයි, මෝහයෙන් උපදින්නේ මෝහෙමයි. දැන් අපි හැමෝම කරන්නේ කොමද්ද? මනුස්ස ලෝකේ අපේ කය ක්‍රියාත්මක කරනවා, මනුස්ස ලෝකේ අපේ වචන ක්‍රියාත්මක කරනවා, මනුස්ස ලෝකේ අපි හිත ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අපි සරලව කියනවනම් කයින් අපි යමක් කරනවා, සිතින් හිතනවා, කටින් කතා කරන මේවනේ කර කර ඉන්නේ. එතන මෙහෙම අපි වාසය කරද්දී ඒ කතා කරන දෙයට, ඒ හිතන දෙයට, ඒ ක්‍රියා කරන දෙයට ලෝභී සම්බන්ධ වුණොත්, ද්වේෂී සම්බන්ධ වුණොත්, මෝහී සම්බන්ධ වුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා එහි විපාක ලැබෙන්නේ දුගතියක. ඒ විපාක විඳින්න තමයි කියනවා තිරිසන් ලෝකයේ කියලා එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහි විපාක විඳින්න කියනවා പ്രേත ලෝකයේ කියලා එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහි විපාක විඳින්න කියනවා නිරේ කියලා ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. කුමක විපාක විඳින්නද? ලෝභයෙන් කරන ක්‍රියා, ද්වේෂයෙන් කරන ක්‍රියා, මෝහයෙන් කරන ක්‍රියා. එතන මේ ක්‍රියාවල විපාක කවදාවත් කෙනෙක්ට ලැබෙන්නේ සුගතියක. කොහෙද ලැබෙන්නේ? දුගතියකමයි. දැන් අපේ හිතට ලෝභය එන්නේ නැද්ද? එනවද නැද්ද ලෝභය? එනවා. එනං අනුතුරක් තියෙනවා. අපේ හිතට එන්නේ නැද්ද ද්වේෂය? එනවා. නම් ඊ අනුතර තියෙනවා. අපි හිතට එන්නේ නැද්ද මෝහය? ඒ කියන්නේ කුසල් අකුසල් තේරුම් ගන්න බැරිකම, ආරි සත්‍ය තේරුම් ගන්න බැරිකම අපි හිත තුල තියෙනවා. එහෙනම් ඒ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් අපි හිත තුල තියෙනවා. එහෙනම් අපේ ජීවිතේ ඕන වෙලාවක අපි ලෝභයෙන් ක්‍රියාත්මක වෙන්න බැරිද? පුළුවන්නේ. දැන් අර අම්ම ක්‍රියාත්මකුනේ කොහොමද? ලෝභයෙන් ක්‍රියාත්මක වුණා නේ. ලෝභයෙන් ක්‍රියාත්මක වුණා. එහෙනම් අපි හිත තුල තියෙනවා නම් ද්වේෂය. ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙන්න බැරිද? පුළුවන්. අපි හිත තුල තියෙනවා නම් මෝහය. මෝහයෙන් ක්‍රියාත්මක වෙන්න බැරිද? පුළුවන්. ඒ එකක් හරි ක්‍රියාත්මක වුණොත් එහි විපාක අපිට සුගතියක ලැබෙයි කියලා හිතන්න බෑ. ඒ වගේ විපාක ලබන්න කියනවා තිරිසන් ලෝකේ නිර්මාණය වෙලා තියෙන. ඒ වගේ විපාක ලබන්න කියනවා പ്രേත ලෝකේ නිර්මාණය වෙලා තියෙන. ඒ වගේ විපාක ලබන්න කියනවා තිරිසන් ලෝකේ නිර්මාණය වෙලා තියෙන. ඒතර බලන්න එහෙනම් පින්වත්නි, අපි මැරෙන අය නම්, අපි නැවත උපදින අය නම්, සුගතියක් කියලා ලෝකේ තියෙනවා නම්, දුගතියක් කියලා ලෝකේ තියෙනවා නම් අපි ජීවිතේටත් ඒ අනතුරුද එහෙම්ම තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ අපි ඉගෙන ගන්න දේවල් මේවා නිකම්ම කතන්දර නෙවෙයි, අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. කුමක්ද ඒ පාඩම?
ඔබටත් මේ අනතුර සිද්ධ වෙන්න පුළුවන්. නැත්තම් අපිට මේ වහනකට අනේ අපොයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අහල ඉවරනකොටම ඉවර වෙනවා. අපිට හිතෙන්නේ අපිටත් මේ අනතුර ඊවි කියලා. එතන මොකද වෙන්නේ? කතාව මතක තියාගෙන ඒ වෙලාවට අපි ඉමෝෂනල් වෙලා හැඟීම් බර වෙලා ඉඳලා නැගිටලා යනවා. පුරුදු ජීවිතේ ගත කරනවා. හැබැයි අපි දන්නේ අපි කරා කොයි වෙලාවෙද මාරයා පැමිණෙන්නේ කියලා. ඒ ආපු ගමන් අපි මරණයටපත් වෙද්දී අපි ජීවිතෙත් මේවා තියෙනවනම් දුගතියකට යන්න පුළුවන්. දැන් බලන්න මේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ ජීවිතේ තේරුම් ගනිද්දී අපිට ඒ විදිහට වැරදිච්ච ජීවිත ඕන තරම් හම්බෙනවා. ජීවිතේ වරද්දගෙන ඒ වැරදිච්ච දෙයට විපාක ලැබෙන විදිය. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක පවුලක් හිටියා. ඒ තරුණ යුවළ විවාහ වුණා. දැන් තරුණ දෙන්නෙක් විවාහ වුණාම ඊළඟ බලාපොරොත්තු කුමක්ද? ලස්සන දරුවෙක් ලබන්නනේ. දැන් ඔන්න එතකොට එයාලත් එහෙම බලාපොරොත්තුෙන් හිටියා. ඔන්න ඉපදුනා දරුවෙක්. පුතෙක් ඉපදුනා. සතුට වෙයිද දුක් වෙයිද? ඈ? ගොඩක් සතුටු වුණා. දරුවෙක් ලැබුණා කියලා. සතුටින් හිටියා. හැබැයි මේ දරුවා චුට්ටු චුට්ටු ලොකු වෙනකොට මොකද වුනේ? දරුවගේ හැසිරීම වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් ඉපදිනකොටම අපිට ඒක හොයන්න බෑ. දැන් බලන්න ඔය සමහර වෙලාවට දැන් ඔය දරුවෝ ඉපදෙනවා, ඒ දරුවට මානසික ලෙඩක් තියෙනවා කියලා ඉපදිනකොට හොයන්න පුළුවන්ද? බෑ. දරුවා ලොකු වෙන ලොකු වෙන තමයි ඒව මතු වෙන්නේ. දැන් දරුවෝ ඉපදෙනවා, එවිද ගන්න බෑ. ඉපදුන ගමන් හොයන්න බෑ. වැඩෙනකොට තේරෙනවා මේ දරුවා අබ්බගතයි කියලා. ඒ වගේම කතා කරන්න බෑ. ඒක තේරෙන්නේ ඉපදුන ගමන් නෙවෙයි. දරුවා වැඩෙනකොට තේරෙන්නේ මේ දරුවට කතා කරන්න බෑ. ඉතින් අර අම්මයි තාත්තයි දරුවා ලැබුණාට පස්සේ ගොඩක් සතුටු වුණා. හැබැයි දරුවා වැඩෙනකොට දරුවගේ වෙනසක්. කුමක්ද වෙනස? ඒ දරුවා ඇඳුම් අඳින්නේ. දැන් චූටි කාලේ කෙනෙක් කොහොමද ඇඳුම් අඳින්නේ තේරෙන්නේ? දැන් මේ දරුවට ඇඳුම් අඳද්දි මොකද වෙන්නේ? ඇඳුම ගලවලා වීසි කරන. ඇඳුමක් අඳලා තියන්න බෑ. ඔන්න වෙනස. ඔබ දන්නේ නැති වුණාට වර්තමානෙත් එහෙම දරුවෝ ඕන තරම් ඉන්නවා. වෙනස් දරුවෝ ඉපදිලා. ඊට පස්සේ මේ දරුවා අන්න අම්මා ගිහිල්ලා කොට්ටේ තියලා ඇඳේ නිදි කරනවා. ඇඳේ නිදා ගන්නවද? නේ. ඇඳෙන් බිමට බැහැලා බිම නිදා ගන්න. නිකන් සිමින්ති. ආය අම්ම අරන් ගිහිල්ලා තියෙනවා. ආය බිම නිදා ගන්නවා. ඊට පස්සේ මේ දරුවා තමන්ගේම අසූචි කනවා. දැන් ඔබ දන්නේ තුනට මේ වර්තමාන මේ වගේ දරුවන්ගේ සිද්ධි තියෙනවා. දැන් ඔය මන් දන්න සමහර අය ඉන්නවා, ඒ ඇයිට මේ බලන්න ඒ අයන විදිය සමහරලාට කර්ම විපාකවලි. දැන් සමහර අය ඉන්නවා මේ සොටු පේන්න බෑ කනවා. මිනිස් ලෝකෙ ඉන්නේ. ඊට පස්සේ මේ තුවාල වෙනවනේ. තුවාල වෙනකොට අර මේ තුවාලේ හැදෙනවනේ, ඒක කඩලා කනවා. මම දන්නා හිටිය හැම. ඒ කියන්නේ මේ පේන්න බෑ එහෙම ජරාව. ඊට පස්සේ කණේනවනේ කං කරවුණු. ඒක හාරලා කනවා. මිනිස් ලෝකේ. සමහරවිට ඔබ දන්නයි නැති. දැන් ඒ වගේ වෙනස් චරිත ඉන්නවා. දැන් මේ දරුවත් එහෙම. දැන් මොකද උනේ? දැන් මේ දරුවගේ වෙනස අම්මටයි තාත්තටයි දරා ගන්න බැරි වුණා. කොච්චර හදන්න හැදුව ඒ වැරද්දම කරනවා. ඒකම කරනවා. දැන් එතකොට මේ අම්මටයි තාත්තටයි සමාජයට මුණ දෙන්න පුළුවන්ද? එහෙම දරුවෙක් ඉද්දි
බෑදමේ අම්මයි තාත්තයි කල්පනා කරා දිවා රාත්‍රි දරුවට මොකද කරන්න කියලා. ඊට පස්සේ මේ අම්මයි තාත්තයි කල්පනා කරනවා මේ දරුවව එහෙනම් හොඳම දේ තමයි මේ වගේ පුරුදු තියෙන පිරිසක් තලයට දාන්න ඕන. එතකොට ඉන්දියාවේ හිටියා නිගණ්ඨ කියලා පිරිසක් අදටත් ඉන්නවා. එතකොට නිගණ්ඨ අය මොකද කරන්නේ? ඇඳුම් නැතුව ඉන්නේ. ඊට පස්සේ රූස්ස ජීවිතයක් ගත කරනවා. මේ අම්මයි තාත්තයි දැන් කල්පනා කරලා මේ දරුව අපි ගාව තියාගෙන හරියන්නේ නැහැ. මේක පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි විසඳන්න. මෙයාව අපි හැමීට නිගණ්ඨයන්ට බාර දෙමු කියලා මේ දරුවා අවුරුදු 6ක් 7ක් වෙනකන් ගේ ඇතුලේ තියාගෙන අර අම්මයි තාත්තයි එක් කරන ගියා. දැන් වර්තමානයේ සමහර අම්මලා තාත්තලාට ඇතිලා තියෙන ප්‍රශ්න බලද්දී අපිට හිතාගන්න බෑ ඒ වගේ ප්‍රශ්න එනවද කියලා. දැන් මේ ළඟදී දුවක් ආවා මට මතකයි අපි අසපුවකට. ඒ දුවට රෝගයක් තියෙනවා. ඒකට මේ වෛද්‍ය ප්‍රතිකාර නැහැ. පුදුම විදියට විඳවනවා. ඒ දුවම කතා කරා මේ මානසික දුකකින් ඉන්නවා අපිට හිතා ගන්නවත් බෑ. ඒ ලෙඩේ තමයි දැන් අපිට මූත්‍රා පරය දෙන ඕනේ. ඒතර ඒ දුවට විනාඩි 10න් 10ට හැදෙනවා. ඒතර යාර ඉස්කෝලේ යන්නත් බෑ. ගෙදරක තැනක ඉන්නත් බෑ. මොනවත් කරන්න බෑ. කිසිම දෙයකට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් ඊට පස්සේ වෛද්‍යවරු ගාවට ගිහියාලු. ගියාට පස්සේ වෛද්‍යවරු කියලා තියෙනවා මේකට කිසිම ප්‍රතිකාරයක් අපිට කරන්න බෑ. අපි ඔක්කොම කළා. ආගම ධර්මයෙන්වත් දැන් බලන්න කියලා. ඉතින් ඒ දුව ඊට පස්සේ ආවා. ඇවිල්ලා කතා කළා පුදුම අවුරුදු 16ක 17ක. ඇයි යාට ඉගෙන ගන්නත් බෑ, ඉස්කෝලේ යන්නත් බෑ, සමාජෙ ඉන්නත් බෑ. ඊට පස්සේ කල්පනා කරලා තියෙන අම්මලා තාත්තලා මෙයාගේ අතින් ලොකු වරදක් වෙලා ඇති. එක්කෝ මේ බුදුරජාණන් වහන්සේට ධර්මයට ශාවක සංඝයාට සිල්වතුන්ට ඒ නිසා තෙරුවන්ගෙන්වත් සමාව අරගෙන මේ දරුවට රැකවරණයක් ඇති කරලා දෙන්න ඕන කියලා ආවා. ඉතින් ඊට පස්සේ වන්දනා කළා සමාව ගත්තා. ඉතින් අපි දන්නේ මොකද්ද කර්ම විපාක කියලා. දැන් ඒ අම්මා තාත්තා දුකෙන් ඉන්නවා. ඒ දරුවන් දුකෙන් ඉන්නවා. විසඳුමක් නෑ. දැන් බලන්න ඔය වගේ විඳවන අය කොච්චර ඉන්නවද? දැන් සමහර අම්මලා තාත්තලා දරුවා ওই දරුවන්ට ලෙඩ හැදිලා මට මතකයි අරන් එනවා වඩාගෙන ඉන්නේ. දරුවා බිම තියන්න බෑ, හිටගන්න බෑ. ඒ අම්මලා ඇවිල්ලා කියනවා ස්වාමීනි මට දුක, මම මැරුණට පස්සේ මේ දරුවා කවුද බලාගන්නේ කියලා. මේ දරුවාට තියෙන රැකවරණය මොකද්ද කියලා. ඇයි ඒ මම මැරුණට පස්සේ මේ දරුවට කිසිම පිළිසරණක් නැති වෙනවා. දැන් ඒ වගේ දරුවෝ උපදිනවා. දැන් අපිට මේ බුද්ධ කාලයේ විතරක් නෙවෙයි මුනි වර්තමානයේ සමහර අම්මලා තාත්තලා ඒ දරුවෝ අරගෙන හැම දේවාලයක් ගහනව යනවා. හැම බෝධි පූජාවක්ම තියෙනවා. බේරගන්න. හැබැයි අපි දන්නේ සමහර වෙයිවා එන්නේ මොකෙන්ද? කර්ම විපාකයෙන්. විඳවන්න. දැන් මේ දරුවගේ අම්මයි තාත්තයි හොඳයි. නමුත් නිදාගන්නේ, ඇඳගෙන නිදාගන්නේ, ඇඳුමක් අඳවන්න බෑ, කෑමක් බීමක් කන්නේ, අසූචි කන්නේ. ඊට පස්සේ අරන් ගිහිල්ලා දුන්න කාටද? නිගණ්ඨයන්ට. නිගණ්ඨයන්ට ගිහිල්ලා දුන්න මෙන්න පින්මන්ත දරුවෙක් ඉපදුනා. මෙයා මේ වගේ දෙයකට ඔබලා මේ පුරුදු කරන ධර්මයේ පුරුදු කරගන්න හරිම දක්ෂ වෙයි. ඇයි ඒ? මෙයා කවදාවත් ඇඳක නිදාගන්නේ ඔයාලා වගේමයි කිව්ව බිම නිදාගන්නේ. ඒ වගේම මෙයා මේ රූක්ෂ ප්‍රතිපදාවෙන් තමයි ඉන්න කැමති ඔයාලා වගේමයි කියලා කිව්වා. කියලා මොකද කරේ? අර දරුවා බාර දුන්නා කාටද? නිගණ්ඨෙයින්ට. දැන් ඔය එක දරුවෙක් මන්ට දන්න කෙනෙක්. දැන් එයාගේ අම්මටයි තාත්තටයි හොඳට සල්ලි තියෙනවා.
නමුත් මේ කොල්ල මගද කරන්නේ හන්දියට එනවා. හන්දියට ඇවිල්ලා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල තේබී හන්දි ඉන්නවා. ඊට පස්සේ කොණ්ඩේ ජරා වෙලා, ඇඳුම් ජරා වෙලා සතියක් විතර ඒ හන්දිය තමයි නිදාගන්න. ගෙදර යන්නේ. ඊට පස්සේ සතියේ විතර පස්සේ අර අම්මයි තාත්තයි මොකද කරන්නේ? ඔන්න එනවා. ඇවිල්ලා ඒ දරුවා එක්කරන යනවා. ගිහිලා නාවලා, කොණ්ඩේ කපලා, හොඳ අලුත් ඇඳුම් අඳලා ආයේ වෙනවා. ආයෙත් එන්නේ කොතෙන්ද? අර හන්දියට ඇවිල්ලා ආයෙත් අර ජරා විදියට සතියක් විතර ජීවත් වෙනවා. අම්මටේ තාත්තටේ විසඳුමක් නැහැ. එකම දරුවා. එකම දරුවා. ඇයි ඒ? කර්ම විපාක. කර්ම විපාකේ විඳවන්න. ඇයි කර්ම විපාකයක් තියෙනවා නම් විඳවන්න? කොහේ? මම මේ කියුවේ ඉතාලියේ කතාවක්. ලංකාවෙත් නෙවෙයි. එච්චර ධනවත් පවුලේ එකම දරුවා අර විදියට දුකසී ජීවත් වෙනවා. එතකොට බලන්න, ඒ වගේ මේ දරුවටත් උනේ. දැන් ඊට පස්සේ මොකද කරේ? නිගණ්ඨය ගොඩාක් සතුටුනා, වාසනාවන්ත දරුවෙක් ලැබුණා කියලා. හැබැයි මොකද උනේ? නිගණ්ඨය ටික කාලයක් මෙයා ඉන්නකොට කල්පනා කළා, මෙයා කෑම කන්නේ, මෙයා කොහොමද ජීවත් වෙන්නේ කියලා. දැන් අනිත් ඔක්කොම දේවල් කරනවා, නිගණ්ඨය කරන, හැබැයි කෑම කන්නේ. දවසක් එක නිගණ්ඨේ කල්පනා කළා, මේ රහස හොයා ගන්න ඕන. මෙයා ඉන්න තැනක තව නිගණ්ඨෙක් හැංගිලා හිටියා. හැංගිලා ඉඳලා බැලුවා මෙයා කන්නේ මොනවද කියලා. දැන් ඔන්න මෙයා රෑ 11ට විතර නැගිටිනවා. නැගිටලා යනවා ওই අසූචි තියෙන තැනක. ඒතර වේලිච්ච අසූචි කන්නේ මොකද? අමු අසූචි වල පණුව ඉනවා කියලා. කාලා ඇවිල්ලා ඉන්නවා. ඒතර නිගණ්ඨයෝ දැනගත්ත මේක. දැනගෙන නිගණ්ඨයෝ කල්පනා කළා, මෙයා අපිත් එක්ක හිටියොත් නම් ලොකු නින්දාවක් අපිට වෙනවා. ඒ නිසා මෙයා වහාම අයින් කරන්න ඕන කියලා. දැන් බලන්න, කවුරුවත් දන්නවද මේ විදවන්නේ කර්ම විපාකයි කියලා? දැන් අපිට උනත් අපේ ජීවිතයේ ප්‍රශ්නෙද්දි අපි කර්ම විපාකයක් කියලා අපිට හිතුණට මොන කර්මයක විපාකයක්ද කියලා හොයන්න බෑ. දැන් එහෙම ප්‍රශ්න එනව නේද? ඒනකොට අපි දන්නේ මොකෙන්ද එන්නේ කියලා. අපිත් මොකද කරන්නේ? විඳව විඳව ඉන්නවා. දැන් බලන්න, මේ කෙනාගේ ජීවිතේට සම්පූර්ණයෙන් කර්ම විපාකයක් පස්සෙන් පන්න පන්න එනවා. දැන් ඊට පස්සේ මොකද කරේ? නිගණ්ඨය ටික මෙයාව පෙන්නවා, ඔබ ඵලයන් යන්න කියලා. ඔබ හිටියොත් අපිටත් වගතුවක් එන්නේ නැහැ කියලා. අපින් නින්දාවටපත් වෙනවා කියලා. දැන් මෙයා කල්පනා කළා, මම තනියම ඉන්නවා, මම මේ කිසිම පිරිසක් එක්ක ඉන්නේ නැහැ කියලා. දැන් තනියම හිටියත් මෙයාගේ වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ මම කෙස් රැවුල් එනවා, තල්ලැට දෙකක් අරගෙන කෙස් රැවුල් ගලවන්නේ, කපන්නේ. ඊට පස්සේ ඔන්න ඇඳුමක් නැහැ, බිම නිදාගන්නේ, අසූචි කන්නේ. දැන් ඔබ දැකලා නැද්ද ওই ටවුන් වල ඉන්නවා ලොකු මල්ලක් කරේ තියාගෙන යනවනේ, ජරාව එකතු කර කර, ජරා මල්ලකුත් කරේ තියාගෙන ওই ඉන්න බස් ස්ටෑන්ඩ් වල පාරේ නිදාගන්නේ. දැකලා නැද්ද? අපි දන්නේ නේ එයා විදවන කර්ම විපාකයේ කුමක්ද කියලා. එයා එක විදවලාම ඉවර කරන්න ඕන. සමහර වෙලාවට හොඳ පවුල් වල අය, හොඳට ඉගෙන ගත්ත අය පස්සේ කාලෙදී හැම වෙලා එක විඳවනවා. අපිට ඕන තරම් ඒ වගේ දකින්න ලැබෙනවා. දැන් මේ කියන්නේ තේ වගේ එකක් නේ. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? තනියම ඉන්නවා. දැන් මෙයාගේ ප්‍රතිපදාවට මිනිස්සු හරියට පහදිනවා. ඇයි ඒ? කෙස් රැවුල් කොහොමද ගලවන්නේ?
මේ තල්ලට දෙකක් කරගෙන තද කළ හොම ගලවනවා, දුක් විඳිනවා. ඊට පස්සේ කනවා පේන්නේ. මිනිස්සු කෑම හදාගෙන යද්දි මෙයා මොකද කියන්නේ? කෑම හදාගෙන යනකොට මේ කියනවා, මට උඹලගේ කෑම ඕනේ, හැබැයි උඹලට පින් කරගන්න ඕන නිසා පොඩ්ඩක් දිවේ ගා ගන්නම් කියන. කන්නේ අසූචි. ඊට පස්සේ නිදාගන්නේ දූවිලි ගොඩක. ඇඳුමක් නෑ, දුක. කල්පනා කරලා බලන්න මොනතරම් දුකක් දැන් මම දැකලා තියෙනවා ඉන්දියාවේ. ඉන්දියාවේ ඉන්නවා ඔය නිරුවත් අය, එහෙම ඇඟේ අලු ගහගෙන පුදුම දුකක් විඳිනවා. ඒ අතර ඉන්නවා ඇමරිකාවේ සුද්දෝ. ඒ වගේම ජර්මන් වලින් ගියපු සුද්දෝ. ඒ විදියටම ඉන්නවා. අර දුක විඳිනවා. අර අර පිරිස වගේම ඇඳුම් නැතුව අලු ගහගෙන එහෙම ඉන්නවා. විඳවනවා. කුමක්ද විඳවන්නේ? කර්ම විපාකයක් දන්නේ. දැන් මෙයා විඳවන්නේ කර්ම විපාකයක්. හැබැයි මිනිස්සු හිතන්නේ කුමක් කියලාද? මෙයා හොඳ ප්‍රතිපදාවක් පුරුදු කරනවා කියලා. හැබැයි එයා විඳවන්නේ මොකද්ද? කර්ම විපාකයක්. දැන් ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයා කට ආයගෙන හුලම්බනවා. එක කකුලෙන් තමයි ඉන්නේ. මිනිස්සුන්ට කියන්නේ ඇයි? අනික් කකුල තිබ්බුත් මේ මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන් අනුකම්පාව නිසා එක කකුලෙන් ඉන්නේ. දැන් බලන්න එතකොට ඒක කර්ම විපාකයක් විඳවන්නේ කියලා එයා දන්නෙත් නැහැ, මිනිස්සු දන්නෙත් නැහැ. දවසක් භාගතුන් වහන්සේ දැක්ක මෙයාව. දැකලා භාගතුන් වහන්සේ එයා ඉන්න කන්දෙම පහලින් ඇවිල්ලා හිටියා. ඒ ඉන්නකොට ඉදා රාත්‍රියේ සද්ද උඳුවාව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න මහා ආලෝකයකින්. ඒ වගේම සහම්පති බ්‍රහ්මරාජාව වන්දනා කරන්න, සතරවරන් දෙවරුවාව වන්දනා කරන්න. එතකොට මෙයා දැනගත්තා මට වඩා බලසම්පන්න කෙනෙක් තමයි මේ පහලින් ඉන්නේ කියලා. ඇවිල්ලා වන්දනා කළා, ධර්ම දේශනා කළා, ධර්මය අවබෝධ කළා, පැවිදිත් වුණා. පැවිදි වෙලා ධර්මය පුරුදු කළා, රහතන් වහන්සේ නමක් බවටත් පත් වුණා. බලන්න එතකොට රහත් වෙන්න පින තිබ්බාට කර්මයක විපාකයක් විඳින්න තිබ්බා. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. දැන් ඊටු වර්තමාන අපි මොන තරම් කර්ම විපාක වලට ගොදුරු වෙනවද කියලා අපි දන්නේ නේ. අපිට ඒක හොයන්න බෑ. ඒ කතා කළොත් හැමෝටම ප්‍රශ්න. මෙයාට තියෙන ප්‍රශ්න නෙවෙයි ඊළඟ කෙනාට තියෙන්නේ. ඊළඟ කෙනාට තියෙන ප්‍රශ්න නෙවෙයි තව කෙනෙක්ට තියෙන්නේ. කොහෙන් හරි එන කුමක්ද ප්‍රශ්නයක් විඳවන්න. දැන් ඔන්න දරුවෙකුගේ ප්‍රශ්නයක් ආපු ගමන් මොකද ඒ අම්මටයි තාත්තටයි සතුටක් තියෙනවද? ඈ තනිකර ඊට පස්සේකින් විඳවනවා. ස්වාමියාගේ ප්‍රශ්නයක් එන ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? බිරිඳේ ප්‍රශ්නෙන් තනිකර විඳවනවා. ඔන්න බිරිඳගේ ප්‍රශ්නයක් එනවා. ස්වාමියා මොකද කරන්නේ? ඒ ප්‍රශ්නෙන් විඳවනවා. ඔන්න දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් එනවා. දරුවා මොකද කරන්නේ? ඒ ප්‍රශ්නේ විඳවනවානේ. සමහර අය ඒවා ඉන්නේ කුමකින්ද? කර්ම විපාකයකින් විඳවන්න. තමන් දන්නේ කර්ම විපාකයක් එන්නේ කියලා. දැන් මේ බලන්න, දැන් මෙයා නිර්වත්ත හිටියා, ඒකෙන් විඳෙව්වා. අසූචි කෑවේ, ඒකෙන් විඳෙව්වා. තල්ලට දෙකින් තමයි කෙස් රැවුල් ගලවන්නේ, ඒකෙන් විඳෙව්වා. බිම තමයි නිදාගත්තේ, ඒකෙන් විඳෙව්වා. අනිත් හේතුව කුමක්ද? ආයා ප්‍රතිපදාවක් පුරුදු කරනවා කියලා. එයාට කුමක්ද විඳුනේ? කර්ම විපාකයක් විඳෙව්වා. දැන් සමහර අය විවාහ වෙන්නෙම කර්ම විපාකයක් විඳින්න. ඇයි ඒ? බැඳපු දා ඉඳලා ප්‍රශ්න. එහෙම නැද්ද? ළඟදි මේ ළඟදි එක නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ආවා.
ප්‍රශ්න වගේයක් කිව්වා අපේ ඔළුව කැරකෙනවා ප්‍රශ්න ටික අහපුවා. එච්චර ප්‍රශ්න. දැන් ඒ දෙන්නම විඳවනවා. ඒ ප්‍රශ්නේ හැබැයි අහපුවාම ප්‍රශ්නෙකුත් නෑ. මොකක්ද තියෙන ප්‍රශ්නේ? නෝනට චූටි සැකයක් ඇවිල්ලා මහත්තයා ගැන. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඊට පස්සේ සැකෙන්නේ කරුණුත් නෑ. ඒ චූටි සැකේ නිසා දැන් කාර් එක කැඩුනත් මහත්තයා පල්ලේ. ඊට පස්සේ දරුවෙක් ඉස්කෝලේ හෙම්බිරිස ඇදුනත් මහත්තයාගේ පිටි යන්නේ. ඊට පස්සේ බඩේ කැක්කුමක් ඇදුනොත් මහත්තයා පිට යන්නේ. මේ මහත්තයාගේ වැරදි නිසා තමයි මේව වෙන්නේ කියලා. දැන් මොකද වෙන්නේ? ඒ චූටි සැකේ නිසා ඒ දරුව විඳවනවා, ඒ පවුල විඳවනවා. වාහන පවම විකුණලා මාරු කරනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා හොයාගන්න බැරි. බහනට ප්‍රශ්නේ චූටි එකක්. මොකද්ද? සැකයක් ඇති වෙලා. ඒ සැකය අර නෝනට අතෑර ගන්න බෑ. ඇයි විඳවන්න බෑ මේක? විඳවලා ඉවර වෙනකන් සැකේ අතාරින්න බෑ. ඔන්න බලන්න එන විදිය. දැන් මං ඒ ප්‍රශ්නේ අහුවට පස්සේ සැක කරන්න පරිසරයක් නේ. හැබැයි සැක කරන වෙලාවට කොච්චර කිව්වත් සැකේ අතාරින්නේ. ඒ සැකෙත් එක්ක විඳවන්න. දැන් ඔය කොහොම ප්‍රශ්න එනවද? දැන් බලන්න මේ කෙනාටත් එහෙම ප්‍රශ්න ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයාට පෙර ජීවිතයක වැරදුනා. වැරදුනේ කාශ්‍යප බුද්ධ ශාසනේ. ඒ කියන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් කවුද පහළලා හිටියේ? කාශ්‍යප බුද්ධ ශාසනේ තිබ්බා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළලා හිටියා. ඒ කාලේ කිව්වා මෙයාට වැරදුනේ. කොහොමද වැරදුනේ? කාශ්‍යප බුද්ධ ශාසනේ පැවිදුණා. පැවිදිලා වාසය කරද්දී තමන් එක ආවාසයක් හදාගෙන හිටියා. දැන් අපි තනියම ඉන්නකොට අපිටන සැලකිලි ඔක්කොම ඉන්නේ නේද? සිවුරු ගෙනල්ලත් පූජා කරනවා, දාන ගෙනල්ලත් පූජා කරනවා, ඔක්කොම අපිට ලැබෙනවා. තව කවුරු ආවොත් මොකද වෙන්නේ? එයාට කොටසක් යනවනේ. දැන් ඊට පස්සේ මොකද වුනේ? මේ පැවිදිලා හිටිය පෙර ජීවිතයක දැන් ඒ ඉන්නකොට තව ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. ඒ කවුද? රහතන් වහන්සේ නමක් දන්නේ නැහැ. ඇයි හොයන්න බෑනේ? රහතන් වහන්සේ නමක් වැඩියා. දැන් ඔන්න ප්‍රධාන දායකයා ගෙනල්ලා ඒ රහතන් වහන්සේගේට සිවුරක් පූජා කළා. සිවුර පරණ වෙලා තිබ්බේ. එනිසා සිවුරක් පූජා කළා. කේස් රැවුල් වැවිලා තිබ්බා. බාබර් කෙනෙක්ට කියලා කේස් රැවුල් බහවලා දුන්නා. ඊට පස්සේ නිදාගන්න ඇඳක් පූජා කළා. දැන් ඔක්කොම කලේ කාටද? රහතන් වහන්සේ නමට. ඒතර මේ බිස්සුවත් ඉන්නවා. දැන් එයාට මොකද උනේ? ලොකු ඉරිසියාවක් හටගත්තා. හටගත්තා ලොකු ඉරිසියාවක්. හට ඇරගෙන දැන් ඉවස ගන්න බෑ. දායකතුමා ගියව ගමන්ම ගිහිල්ලා කිව්වා, ඔහි මගේ දායකයෙක්ගේ සිවුර ලබා ගත්ත නේද? ඌට වඩා හොඳයි කිව්වා. නිර්වස්සව හිටියා නා. ඔන්න වචනේ වැරදෙනවා. මොකද කිව්වේ? මගේ දායකයෙක්ගෙන් සිවුර ලබා ගත්තට වඩා හොඳයි නිර්වස්සව හිටියා නා. ඔන්න වචනේ වැරදෙනවා. ඊට පස්සේ කිව්වා, මගේ දායකයාගේ යහනේ නිදාගත්තට වඩා හොඳයි බිම නිදාගත්තන. ඔන්න වචනේ වරදිනවා. මගේ දායකයා දෙන දන් වැළඳුවට වඩා හොඳයි අසුචි වැළඳ කෑවන. අසුචි වැළඳුවාන. වචනේ වැරදිනවා. මගේ දායකයාට කියලා කෙස් රැවුල් බාගත්තට වඩා හොඳයි තල්ලට දෙකින් කෙස් රැවුල් බාග ගලවලා දෙම්මන. ඔන්න ප්‍රකාශ කළා. කවද්ද ප්‍රකාශ කළේ? කාශ්‍යප බුද්ධ ශාසනේ. දැන් හොඳට සිල් රැක්කා. දැන් සිල් රැකලා ඔන්න මරණයට පත් වුණා. රහතන් වහන්සේ නමකට තමයි මේ විදිහට කිව්වේ. කොහෙද ගියේ? නිරේට. නිරේට ගිහිල්ලා දුක් විඳලා 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 ආව ඔන්න මනුස්ස ලෝකෙට.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින කාලේ මනුස්ස ලෝකෙ ඉපදුනා. දැන් අර චූටි ළමයා ඉපදිද්දි මොකද උනේ? අන්න එනවා විපාකේ. ක්‍රියා විපාක එනවා. මොකද්ද ක්‍රියාව? ඒ ක්‍රියාව යා කරේ කයින්ද වචනෙන්ද සිතින්ද? ඈ වචනේ. එයා කයින් මොනවක් කරෙත් නැහැ. එයා කරේ වචනෙන්. වචන හතරයි කිව්වේ. ඔය සිවුරු ගත්තට වඩා හොඳයි නිර්වස්ත්‍ර හිටියන. මේ අහංවල නිදාගත්තට වඩා හොඳයි බිම නිදාගත්තන. මේ දාහන වෙළඳුවට වඩා හොඳයි අසූචි වෙළඳුවාන. මේ කෙස්රැවුල් බාගත්තට වඩා හොඳයි කෙස්රැවුල් ඉදිරුවාන. ඔන්න වචනේ වරද්ද ගත්තා. ඒ වචනේ වරද්ද ගත්ත එක එයාව නිරේට අරන් ගියා. අරන් ගිහලා මනුස්ස ලෝකෙට එනකොට මොකද උනේ? මනුස්ස ලෝකෙට එද්දී ඒ පරිසරයට හැදුනා. ඇඳුම් ඇඟේ තියාගන්න බෑ, විසි කරන්න හිතනවා ගලවලා. කොච්චර ඉන්නවද එහෙම? මම දැකෝ ඒ සමහර වැඩ හිටි නිවාස ඒවට මෙහාට යනවා නාවන්ඩ දෙන්නේ. අමුකුණු හරවෙන් බයිනෝ. මාස ගානකින් නාලනේ. නමුත් නාවන්ඩ දෙන්නෙත් නෑ. මහා ජරාවට ඉන්නේ. බලන්න ඒක විඳවලාම ඉවර කරන්න ඕන. දැන් ඊට පස්සේ ඔන්න මෙයාට පරිසරය හැදුනා අසූචි කන්න. පරිසරය හැදුනා බිම නිදා ගන්න. පරිසරය හැදුනා තමන්ගෙම අද්දකින් තමන්ගෙම කෙස් රැවුල් තල මේ තල්ලට දෙක්කින් උදුරලා දාන. කොච්චර දුකක්ද මිනිස්සු හිතන කුමක් කියලාද? ආ හොඳ ප්‍රතිපදාවක් කියන. විඳවන්නේ මොකද්ද? කර්ම විපාකය. ඔන්න බලන්න කර්ම විපාක එනකොට දැන් අපිට මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලපුවාම හැමෝගෙම ජීවිතවල කර්ම විපාක ක්‍රියාත්මකයි. හැබැයි අපිට බුදු කෙනෙක් නැති නිසා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නැත්නම් අපිට හොයන්න බෑ මොන කර්ම විපාකයෙන්ද, ඒ කියන්නේ මොන කර්මයෙන්ද මේ විපාකේ එන්නේ කියලා හොයාගන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? අපි ඒකෙන් බේරෙන්න හැම තැනම දුවනවා. කර්ම විපාකේ කර්ම විපාකයක් විදියට තේරුම් ගන්න බැරුව. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පින්වත්නි, ක්‍රියාවක් කරනවන වගේ නෙවෙයි විපාක විඳින කර්මය. දැන් මේ ඔය ක්‍රියාව කාශ්‍යප බුද්ධ ශාසනය කළා. සමහර අය මොකද වෙන්නේ? ඒ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු ක්‍රියා විපාකේ නිරේ ගිහිල්ලා නිරේ ඉපදිලා එනවා ප්‍රේත ලෝකයට. ප්‍රේත ලෝකෙන් ඒවිල්ලා ඊට පස්සේ එනවා කොහටද? මනුස්ස ලෝකෙට. ඒ කරලත් විඳවනවා. බුද්ධ ශාසනයක් ලැබුණ නැත්තම් ඒ කෙනාට ඊට පස්සේ ආයි ඊළඟ ජීවිතෙත් විඳවනවා. ඔය අපි දන්න එක්කෙනෙක් හිටියා. එයා කරන්නේ හදිහූණියම් කළා. මිනිස්සුන්ට කරගුවේ හදිහූණියම්. ඒව තමයි ඉතින් ඒව කරනකොට එයාට හරි මේ කීර්ති නාමයක් ආවා. ඉතින් ඇවිල්ලා දැන් එයාට ලොකු පිළිගැනීමක් ආවා. ඔන්න පොඩ පොඩ වයසට ගියා. ටික ටික වයසට යද්දී මොකද වුනේ? වයසට යන්න යන්න මෙයාට ඉන්න බෑ. ඉන්න බැරි ඇයි? මේ කන් දෙක අරගෙන ඉන්න බෑ. මෙයා මොකද කරන්නේ? මේ ලොකු රෙද්දක් අරගෙන ගහනවා හැමතිස්සෙම එලවන්න. හැමතිස්සේ රෑ එළි වෙනකන් එලවනවා බෙඩ් සීට් එකෙන් ගහ ගහ. ඊට පස්සේ මොකද කරන්නේ? අර පාන්තිර තියෙන්නේ. පාන්තිරේ අරගෙන මෙහෙම කනට ගහ ගන්නවා. රෙදි කෑල්ලම ඔතලා. ඊට පස්සේ පොල් තෙල් වක් කරනවා. මේ කනටත් එහෙම කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පිරිත් පොත අතේ තියාගෙන එළි වෙනකන් මොකද කරන්නේ? නිින්දක් නැහැ එළවනවා. කොමද්ද වෙන්නේ? ඒ වෙන්නේ අර තරුණ කාලේ කරපුවා. විපාක විඳිනවා. ඇයි? ප්‍රේතයන්ගෙන් වැඩගත්තා. අමනුෂ්‍යයන්ගෙන් වැඩගත්තා. දැන් එයාලා මෙයාව අතාරින්නේ.
දැන් මෙයා වයසට යනකොට දුර්වලයි ඉන්නේ. මොනවත් කරගන්න බෑ. මෙයාව අතාරින්නේ. දැන් එයාල අර කෑ ගහන හඬ ඉවස ගන්න බැරුව තමයි අර මේ පාන්තිර ගහලා කනේ තෙල් වක් කරන්නේ. ඇයි සද්දි ඉවසන්න බෑ කෑ ගහනවා. එයාට ඇහෙනවා. මෙයාව ඇදගෙන යන්න හදනවා. මොකද කරන්නේ? මේ අර තමන් ඇදයට රිංගලන් රෙද්දෙන් එලවනවා. පොරෝ ගන්න රෙද්දෙන්. ඉන්නේ කොයිද? ඇදයට. මැරෙනකන් එයා එහෙම හිටියේ. ඇදයට බත් එක ගෙනල්ලා දෙන්න ඕන. පැය 24ම. කොහොමද ක්‍රියා විපාක? දැන් එයා මැරිලා දෙවියන් අතරට යන්නේ නැද්ද? දෙවියන් අතරට යන්න ලැබෙන්නේ නෑ. ඇයි හේතුව? අර පිරිස පිටිපස්සෙන් ඉන්නවා. ඉන්න දෙන්නේ. පිරිප්පොත අතේ තියාගෙන ඉන්නේ. පිරිත්කියක ඉන්නවා. ඒත් ඉන්න දෙන්නේ. ඔන්න බලන්න, කර්ම විපාකෙද්දි මේ ජීවිතේම දැන් අනිවාර්යෙන් මැරුණට පස්සේ කොහෙටද යන්නේ? ප්‍රේත ලෝකෙට යනවා. ඉතින් කොච්චර මිනිස්සු මේ ප්‍රශ්න වලින් විඳවනවද? කෑමක් බීමක් නැතුව, ඇඳුමක් පැළඳුමක් නැතුව මහා දුක් විඳිනවා. දැන් ඔය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රේතවත්තු බලනකොට මේ පිංගතුන් අහලා තියෙනවනේ, කොච්චර ඒ අය කණ්ඩ බොණ්ඩ නැතුව පිපාසයෙන් අඳින්න පළඳින්න නැතුව විඳවනවද? දවසක් මට මතකයි, මෙතන මං උයන්දන අසබෙද්දි මේ මෙතන දවසක් ආවම පිරිසක්, මං දන්නේ ඇය මෙතන ඉන්නවද කියලා. ඉන්නවනම් දන්න ඇති. ඒ එනකොට චූටි දුවක් හිටිය, අවුරුදු 6ක විතර. ඒ දුවයි පවුලේ අටපිරිකරයක් පූජා කරන්න ආවේ. අටපිරිකරේ පූජා කරන්න ඇවිල්ලා, අටපිරිකරේ පූජා කරලා ඉවරනකොටම මේ සංඝයාට පූජා කරනකොට අර අවුරුදු 6ේ දුව කලන්තේ දාලා වැටුණා මෙතන. ඊට පස්සේ කලන්ත දාලා වැටුණ පස්සේ මං ඒ අම්මගෙන් අහුවා, මොකද වුනේ? ඊට පස්සේ දන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා. ඊට පස්සේ මං ඒ දුව දිහා හොඳට බලාගෙන ඉන්නකොට දුව එමීට ඇස් ඇරියා. ඇස් අරිනවා. ඇස් අරිනකොට කතා කළා. කතා කළා කිව්වා, මං මැරිච්ච කෙනෙක්. හැබැයි මේ චූටි ගෑන දරුව දැකලවත් නැහැ. මං දැන් අහවල් ඉඩමේ ඉන්නවා. උඹලා අනිවාර්යෙන් ඒ ඉඩමේ අයින් වෙන්න ඕන. දැන් දැක්කද කියලා ඇහුවා. දැන් සතියට කලින් ඒ ඉඩමට හෙන ගැහුවා. අයින් වුණ නැත්තම් විශාල හානියක් වෙයි කිව්වා. මෙන්න මෙතන වුණේ ඒ සිද්ධි. දැන් බලන්න මේ මැරිච්ච කෙනා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඈ, සුගතියකට දුගතියකටද? කොහටද ගිහිල්ලා තියෙන්නේ? සුගතියක? ඈ, කොහෙද ගියේ? දුගතියට. කතා කරද්ද තේරුණා කුමකට ආසාවෙන්ද? ඉඩමට ආසාවෙන්. ඉඩමට ආසාවෙන් ගියේ. ඉඩමේ දරුවෝ ඉන්නකොට ඉන්න බැරි නිසා දරුවෝ පන්නන්න මේ උත්සාහය. ඔන්න වෙන වැඩි. දැන් බලන්න ඊට පස්සේ ඒ අය නිසා මනුස්ස ලෝකයේ විඳවන්නේ නැද්ද? දැන් කල්පනා කරන්න ඕනේ අපි ඒකයි. දැන් අපි මොනවට හරි ආසාවෙන් පෙරේත ලෝකෙ ඉපදුනා කියමුකෝ. ඊට පස්සේ අපි පෙරේත ලෝකෙ ඉපදලා ගෙදෙට්ට එනකොට දරුවෝ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැද්ද? ඈ, කී දෙනෙක් විඳවනවද? දැන් සුගතියක ගිහිල්ලා ඉපදුන අය නිසා කාටවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද? නේ නේ. කෙනෙක් ඔන්න මැරිලා දෙවියන් අතර යනවා. එතරේ මිනිස් ලෝකෙින් නැයි විඳවනවද? නෑ. දැන් මැරිච්ච අය ප්‍රේත ලෝකෙ ඉපිදලා විඳවනවායි මෙතන ඕන තරම් ඇති ප්‍රශ්න වලින්. බලන්න එතකොට ඒ විඳවිල්ල ඉවර වෙන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි ජීවිතයේ පුණ්‍ය ධර්මයන් අපිට රැස් කරගන්න බැරුව අපි ජීවිතය අවසන් වුණොත් අපිත් මේ දුගතියකට යනවා. නැත්තම් අපිට හිතනවා මේ පෙරේතෝ ටික විතරයි පෙරේත ලෝකෙ ගියේ කියලා. එහෙම නේද? සමහර අයට මේ ප්‍රේතවත්ව හද්දි ප්‍රේතයන් වෙච්ච දේවල් අහන් ආයත් ගියාද කියලා ඒ ටික විතරයි ගියේ, අපි යන්නේ නැහැ කියලා වගේ ඉන්නේ.
අපි යන්නේ යන්න ඇති විදිහට ජීවිතය හදාගත්තොත්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? යන්න වෙයි. අපි දන්නේ නේ ඒක. ඇයි දන්නේ නැත්තේ? අපිට මිනිස් ලෝකෙට එන්න බැරි නම් නැවත මනුස්ස ලෝකෙට එන්න පිනකුත් නැත්තම්. අපිට මනුස්ස ලෝකේ නම් හිත තියෙන්නේ. එහෙම කෙනෙක් එන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ කර්ම ක්‍රියාවල විපාකෙද්දී අපිට ඒක විඳවන්න වෙනවා. දැන් මිනිස් ලෝකේ අපි කොච්චර විඳවනවද? දැන් പ്രേත ලෝකේ විඳවන්නම හැදිච්ච එකක්. තිරිසන් ලෝකේ විඳවන්නම හැදිච්ච එකක්. නිරේ විඳවන්නම හැදිච්ච එකක්. මිනිස් ලෝකෙම කොච්චර විඳවනවද? දැන් බලන්න බුදුරයන් වහන්සේ දේශනා කරනවා සත්ත්ව ඝාතනය කළොත් ඒක Tamanට කොහොමද විඳවන්න වෙන්නේ? නිරේ යනවා. නිරේ ගියාට පස්සේ ආය බැරි වෙලාවත් මනුස්ස ලෝකේ ගාවත් මොකද වෙන්නේ? ඈ අඩු ආයුෂ. අඩු ආයුෂින් මරණයටපත් වෙනවා. කැමෝටම විඳවන්න වෙනවා. දැන් ඔය මන් දන්න එක පවුලකට සිද්ධ වුණා බලන්න ඒ කොච්චර විඳවනවද මේ ක්‍රියාවල. දුකසී විඳවන්න තියෙන්නේ. ඒක පවුලක් හිටියා. ඒ අයියයි අක්කයි දෙන්නම මේ හොඳට ඉගෙන ගත්තුවයි. ඒතර ඒ අක්ක ડોක්ටර් කෙනෙක්. ඒ අයියා ඒ වගේම හොඳ රැකියාවක් කළා. දවසක් මේ දෙන්න මේ මම හොඳටම දන්නවා. ඉතින් මේ ගෙදර යාළුව පිරිසක් එනවා කියලා උයන්න ලෑස්ති වෙනවා. ඒ උයන්න ලෑස්තිලා ඉන්නකොට ඒ නෝනට එක පාට ආව ඔළුවේ කැක්කුමක්. ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා දැන් මේ ඉන්නම බෑ ඔළුවේ කැක්කුම. ඊට පස්සේ අර මහත්තයර කිව්වා මම පොඩ්ඩක් නිදා ගන්න ඔයා උයන්න කියලා. දැන් යා නිදා ගන්න ගියා කිසිම සද්දයක් නෑ. මේ ළඟදි වෙච්ච එකක්. ඊට පස්සේ මොකද වුනේ? ඒ මහත්යාව බලන්න. බලනකොට මේ ඇස්වල කඳුළු පිරিলা. ඊට පස්සේ මේ බැලුවා කතා කරන්න බෑ. ඉතින් මහත්යා කලබල වුණා. එයාගේ යාළුවා හිටියා ඉක්මනට ඉස්පිරිතාලේට ඇරයන් කියලා ඇරන් ගියා. ඇරන් ගියා. ඇරයි යනකොට මොකද වෙලා තියෙන්නේ? ඔළුවේ නහරයක් පුපුරලා. දැන් එයාගේ අවුරුදු 30ක් ඇති. ඊට පස්සේ දැන් ඔළුවේ නහර පුපුරලා දැන් මරණාසන්න වෙලා. බලනකොට කුසේ දරුවෙක් මාස 5ක. දැන් ඊට පස්සේ මොකද කළේ? මේ උපකරණ වලින් මෙයාව ජීවත් කරන්න නේද අර දරුවා බේර ගන්න පුළුවන් කියලා. දැන් ඔන්න දරුවා එළියට ගන්න තරම් මෝරලත් නැහැ. දැන් අම්මා මැරිලා දරුවා මැරෙන්න දෙන්න විදියකුත් නැහැ. දැන් මොකද උනේ? උපකරණ වලින් ඉන්නවා. දැන් තීරණයක් ගන්න බෑ. ස්වාමියාගෙන් ඇහුවා ස්වාමියාට තීරණයක් දෙන්නත් බෑ. යාගේ ඔළුව ඒ කියන්නේ එයා දුකටපත් වෙලා එයාට හිතා ගන්නත් බෑ මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ මොකද උනේ? යාළුවගෙන් ඇහුවා යාළුවටත් බෑ. ඊට පස්සේ ඒ නෝනගේ අම්මයි තාත්තලයි දෙන්නම වෛද්‍යවරු. ඒතර එයා වෙන රටක හිටියේ. ඊට පස්සේ එයාට කෝල් කරලා එයායි කතා කරලා තීරණය කළා මේ උපකරණ ටික අයින් කරලා දාමු, කරන්න දෙයක් නැහැ. උපකරණ අයින් කරනටම අර බඩේ හිටපු දරුවත් නැති වුණා. ඒ අම්මත් ඉවරයි. දැන් එයාගේ ස්වාමියාගේ ජීවිතෙත් ඉවරයි වගේ. ඇයි ඒ? ඒ ජීවිතයට තේරුම් ගන්න බෑ කොහොමද ජීවත් වෙන්නේ කියලා. බලන්න එක්කෙනෙකුගේ අවශ්‍ය අවසන් වෙද්දී කී දෙනෙක් නම් දුකටපත් වෙනවද? දැන් එතකොට දැන් ඒ අම්මා තාත්තා ඊට පස්සේ ස්වාමියා කුසට ආව දරුවට එන්නත් කලින් ආය යන්න උනා. දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා කුමක් කියලාද? පෙර ජීවිතයේ කරපු ක්‍රියාවක විපාකයක්. බලන්න එතකොට මේ විදිහට අපේ ජීවිතේ කොයිතරම් විපාකේනවද?
එතකොට ඒවා අපි ගොඩාක් අය කියන්නේ කර්ම විපාක කියලා. හැබැයි කර්ම විපාක කියලා කිව්වට මොන කර්මයකින්ද ඒක එන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න නැති කරලා දෙන්න කියලා හැමදාම ඉල්ලනවා. ඉල්ලුවාට විඳවලා ඉවරනතුරු ඒක අවසන් වෙනවද? නැහැ. දැන් ඔබ සමහරලාට මේ ධර්මයේ අහන අයගේ ජීවිතවල ඇති මේවා. අපිට තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තේරුම් ගන්න මිනිස් ලෝකේ අපි මෙහෙම විඳවනවා නම් සුගතියක දුගතියෙම ඉපදුන අය කොහොම විඳවනවා ඇද්ද? නේද? ඒ වගේම නිරේ ඉපදුන අය කොහොම විඳවනවා ඇද්ද? තිරිසන් ලෝකේ ඉපදුන අය කොහොම විඳවනවා ඇද්ද? පෙරේත ලෝකේ ඉපදුන අය කොහොම විඳවනවා ඇද්ද? ඒ විඳවිල්ල ඉවරයක් නැහැ. එතකොට මේ සසරේ අපි ගමන් කරද්දී අපේ ජීවිතේ අපිට සුගතියක ඉපදිලත් එහෙම විඳවීමක් එනවා නම් දුගතියක විඳවීම ගැන කතා කරන්න දෙයක් නැහැනේ. එතකොට මේ සුගතිය දුගතිය කියන කතා කරද්දී පින්වත්නි ජීවිතයක් බර වැඩි කොහාට යන්නද? සුගතියකට යන්නද දුගතියකට යන්නද? ඈ දුගතියකට යන්න. සුගතියකට යන්න බර වැඩි නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. කොහට යන්නද බර වැඩි? දුගතියකට යන්න. එතකොට මේ දුගතියකට යන්න බර වැඩි ජීවිතය එහෙනම් අපි ආරස්සාවක් රැකවරණයක් ධර්මයේ තුලින් හරියට දෙන්න බැරි වුණොත් ඒක යන්නේක වළක්වන්න බෑ. අපිට ඒක හොයන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහවල් තැන උපන්න මේකේ විපාකේ පෙර ජීවිතයක එකක්. දැන් බලන්න කුජ්ජුත්තරා හිටියා. කුජ්ජුත්තරා කියන්නේ බොහොම කුදු කෙනෙක්. ඇවිදිනකොට හරිම කැතයි. ඇයි එහෙම වුනේ? කුජ්ජුත්තරා කියන්නේ අනාගාමී තත්ත්වයට ධර්මයේ දියුණු කළා. උපාසිකාවන්ට මිම්ම දුන්නෙත් කුජ්ජුත්තරා වගේ වෙන්න කියලා. හැබැයි පෙර ජීවිතේක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිද්දී පොඩ්ඩක් අර නොණ්ඩික ගහ තමයි වැඩි. කකුලේ අමාරුවකට වෙන්න. ඒ කාලේ මෙයා රාජකුමාරිකාවය. පිරිවර කාන්තාව හිටියා. ඊට පස්සේ මේ කාන්තාව හිනා වෙලා අර පසේ බුදුරජාණන් වහන්සේ වැඩපු විදිය අනිත් අයට පෙන්නුවා. මේ මෙහෙමයි පසේ බුදුරජාණන් වහන්සේ ගියේ කියලා. දැන් එහෙම කරන්නේ නැද්ද අද කට්ටිය? වර්තමානයේ අපි අර විහිළු චරිතයක් වගේ, කියන්නේ විහිළු චරිත නෙමෙයි ඒවා. ඒක විහිළුවට වගේ අරගෙන අපි රඟපානවා. මෙන්න මෙහෙමයි අරයා කතා කරන්නේ. මෙන්න මෙහෙමයි අරයා ඇවිදින්නේ. මෙන්න මෙහෙමයි අරයා ඉන්නේ කියලා එහෙම විහිළුවට පෙන්නන්නේ නැද්ද? ආන් එහෙම කළා. කවුද කළේ? කුජ්ජුත්තරා පෙර ජීවිතේ කළා. මොකද වුනේ? ඒ ක්‍රියාව විපාකේ ආවා. එදා රාජකුමාරිකාවක් විදියට කරා. නිරේ ඉපදිලා දුක් විඳලා මනුස්ස ලෝකේ ආවා. ඒ වැරද්ද Tamanට ආවා. දැන් බලන්න අදටත් එහෙම අපි දැකලා තියෙනවනේ පිරිස් ඉපදිලා ඉන්නවා. දැන් අපි ඒකේ ක්‍රියාව විපාකේ හරියට දන්නේ නැති නිසා අපිට ඒක විහිළුවක්. අපිට විහිළුවක් නෙමෙයි, අපි බය වෙන්න ඕන. මේ යාට පෙර ජීවිතයක ක්‍රියාවක් වැරදිලා අද විපාක විඳිනවා කියලා. අපිට එහෙම එකක් වෙන්නේ නැහැ. කරන්නේ කට්ටි මොකද්ද? බොහෝ අය කරන්නේ ඒක රඟපාලා පෙන්නනවා. ඔන්න වරදිනතේ. දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලාටත් එහෙම කරනවා. මම මෙහෙමයි ඇවිදින්නේ. මෙහෙමයි බණ කියන්නේ නේ. මෙහෙමයි ඉන රඟපානවා. හැබැයි කරන්නේ විහිළුවට වෙන්න පුළුවන් විපාකේනවා. ඊට පස්සේ බලන්න සාමාවතී බිසව කොහොමද මැරුණේ? ගිනිගෙන ගින්නකට අහුවලා මැරුණේ. 500ක් පිච්චුවා. ඒත් පෙර ජීවිතයක කුමාරිකාවක් වගේ හිටියා පිරිවරත් එක්ක. කුටියක් වගේ තැනක් තිබ්බා. ලී වලින් හදපු ඒක ඇතුළේ හිටියා පසේ බුදුරජාන් වහන්සේ නම. දැන් මෙයාලා දන්නේ
ගිනි තිබ්බ මේකට සීත තප ඉන්න කියල. සීතල නිසා ගිනි ඇවිලෙනකොට දැක්ක පසේබුදු එකන පසේබුදුරයන් වහන්සේ නමක් ඒ ගිනිගොඩ ඇතුළේ ඉන්නවා ඒ කුටියේ. ඊට පස්සේ මෙයාල බය වුණා. බය වෙලා මේක දැනගත්තොත් කියලා තවත් ගින්දර දාලා පිච්චිලා එනකම්ම පුච්චමු කියලා තව දරගොඩ ගැහුවා. ඔන්න කරපුදී. ඊට පස්සේ පසේබුදුරයන් වහන්සේ පිච්චුන්නේ සිවුරු ගසා දාලා අහසින් වැඩම කළා. හැබැයි මෙයාල චේතනා පහළ කරලා ගිනි තියන්න හිතුවනේ. ඔන්න විපාකේ ආවා නිරේ ගියා. නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකේ ආවා. කොහෙද ඉපදුනේ? රජමාලිගාවක අගබිසවක් විදියට හිටියා. හැබැයි කොහොමද මරණයටපත් උනේ? ගින්නකට අහු වෙලා. අපිට හොයන්න බෑ. මේව තමයි විදවිය යුතු කර්ම විපාක. අපිට දැන් പ്രേත ලෝකේ පේන්නේ කියමුකෝ. මිනිස් ලෝකේ බිඳවනවා පේන්නේ නැද්ද? පස්සොල්ට යටවන යට වෙලා මැරෙනවා පේන්නේ නැද්ද? දියේ ගිලා මේ කියන්නේ මැරිලා පේන්නේ නැද්ද? ඒ වගේම නොයේක් ලෙඩ රෝග ඇවිල්ලා මිනිස්සු විඳවලා විඳලා මැරෙනවා පේන්නේ නැද්ද? පේනවනේ. අපිට හැබැයි මේ ක්‍රියා විපාකේ හොයන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒව දකිද්දී අපිට එන්න ඕනේ සංසාරයේ ගැන බිය. ඇයි? කෙනෙක්ට පෙර ජීවිතයක වැරදුන නිසා මේ ජීවිතේ විපාක විඳිනවා. එහෙනම් මේ ජීවිතේ අපිට වැරදුනොත් අපේ ජීවිතේටත් ඒක ආය විපාකයක් විදිහට එනවා. අපිට තියෙන වරදින්න බැරි ජීවිතයක්ද? වරදින්න බැරි ජීවිතයද වරදින්න පුළුවන් ජීවිතයක්ද? වරදින්න පුළුවන්. වරදින්න පුළුවන් ජීවිතයක්. එහෙනම් ඒ වරදින ජීවිතේට රැකවරණේ තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලයි. බුදුරජාණන් වහන්සේ සරණ යාමයි, ධර්මයේ සරණ යාමයි, ශ්‍රාවක සංඝයා සරණ යාමයි. එහෙම නැතුව කිසිම රැකවරණයක් මේ ජීවිතේට ලබා දෙන්න බෑ. අපි දන්නේ අපිට මූණ දෙන්න වෙන සිද්ධිය. දැන් බලන්න බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ පිරිසක් නැවක යනවා. හස්සියා මහමූඳ මැදදී නැව ගිලෙන්න යනවා. ගිලෙන්න යනකොට ඔක්කොම කලබල වුණා. ඇයි? රැකවරණයක් හොයාගෙන. දැන් අදට උනත් ඔය බොහෝ රටවල් වල යුද්ධ තියෙනවා. ඒ යුද්ධ නිසා ඒ රටවල් වල මිනිස්සු වෙන රටවල් වලට යනවා. ඒ නැව් වල යනවා. ඒ කියන්නේ 100යි දාන්න පුළුවන්. 800ක් විතර යනවා. දරුවොත් වඩාගෙන මේ වර්තමානයේ ඒව ගිලිලා ගිලේ, ඒ කියන්නේ වතුර ගිලෙනවා. ඒ වගේ දැන් මේ නැවත් ගිලුණා. ගිලෙන්න ලෑස්ති වෙනකොටම ඔක්කොම කලබල වුණා. එක්කෙනෙක් විතරක් මොකද කරන්නේ? ඇස් දෙක පියාගෙන ලස්සනට වාඩිලා ඉන්නවා. අනිත් 800ම කලබලෙන් කෑ ගහනවා. ඊට පස්සේ අර මේ වාඩිලා ඉන්න කෙනාගෙන් අහනවා, එක්කෙනෙක් ගිහිල්ලා, ඔබ කොහොමද මේ වෙලාවේ කලබලයක් නැතුව ඉන්නේ? මොකන්ද සිහි කරන්නේ? දැන් අනානෙත් කිසි කෙනෙක්ට සිහි කරන්න කලබල නොවන දෙයක් සිහි කරන්නේ නැහැ. යාලට මතක් වෙනවා ඇති, ගෙදර ඉන්න දරුවෝ, බිරිඳ, ඊට පස්සේ ස්වාමියා, ඊට පස්සේ තමන්ට කරන්න තියෙන දේවල්, තමන් මැරුණොත් තමන්ගේ අම්මා තාත්තට මොකද වෙන්නේ? ඔව තමයි මතක් වෙන්නේ. එක්කෙනෙක් විතරක් සිහි කරනවා වටිනා දෙයක්. ඇහුව ඔබ මොකද්ද සිහි කරන්නේ කලබලයක් නැතුව ඉන්නේ කොහොමද කියලා. එයා කිව්වේ මොකද්ද? මම සිහි කරනවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් කියලා, ධර්මයේ සරණ ගිය කෙනෙක් කියලා, ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනෙක් කියලා, ඒ වගේම මම පංචශීලයේ රකින්න කෙනෙක් කියලා, ඒ වගේම මං එන්න කලින් සංඝයාට දානයක් දුන්නා කියලා. මේ ටික කිව්ව මං සිහි කරන්නේ. ඊට පස්සේ කියනවා, අර මේ මිනිස්සු එහෙනම් අපිටත් ওই දේ ලබා දෙන්න. ඒ ඔක්කොටම පංචශීලයේ සමාදන් කරනවා. නැව ගිලෙන්න කලින් හැමෝම මැරිලා දෙවියන් අතර උපදිනවා. බලන්න පින්වත්නි, සමහරලාට ඒ විදිහට මරණයටපත් වෙන්න උනේ කර්ම විපාකකින් වෙන්න පුළුවන්. නමුත් කර්ම විපාකකින් එහෙම වුණාට තමන්ගේ ජීවිතේට රැකවරණයක් හදාගත්තා කුමකින්ද? ඈ? ධර්මයේ තුලින්.
ඉතින් ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරගන්න මේ කර්ම විපාක විඳවනෝ මිනිස් ලෝකේ අපිත් විඳවනෝ ඒ වගේම පෙරේත ලෝකේ නිරේ තිරිසන් ලෝකේ බොහෝ දරුණු විදියට විඳවනවා. ඉතින් ඒ නිසා මේ සසර කියන එක බොහොම භයානකයි. රැකවරණයකට තියෙන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාට ඒ ධර්මයේ රැකවරණේ ලබා ගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.